සුහද ශීලී පෞරුෂත්වයක් ඇති පාරිභෝගිකයා වාද කිරීමට කලහකාරීව හැසිරීමට වැනි දේවලට නොපිළඹෙන අතරම ඉතාමත් තැන්පත් පිරිසක් එවන් පාරිභෝගිකයන් සමග ගනුදෙනු කිරීම ඔබටත් ඔබේ කණ්ඩායමටත් ඉතාමත් පහසුයි. නමුත් මෙවැනි පාරිභෝගිකයෙක් යම්කිසි ආකාරයකින් අසතුටකට පත් වූ විට ඔවුන් සිදු කරන්නේ ඒ පිළිබඳව පැමිණිලි කිරීමක් පමණයි. කිසිදු ආකාරයකින් කලහකාරී හැසිරීමක් පෙන්වන්නේ නැහැ. විශේෂම කාරණාව එසේ පැමිණිලි කිරීමෙන් අනතුරුව ඔවුන් ඔබෙන් ඈත් වූ යාමයි. ඔවුන් නැවත කිසි දිනක ඔබ ආයතනයට නොපැමිණේවි. එම නිසා එවැනි පාරිභෝගිකයන් අහිමි කර ගැනීම ඔබ සිදු කරන අනුවණ ක්‍රියාවක් බව අමතක කරන්න එපා. එබැවින් ඔවුන්ගේ අවශ්‍යතාවයන් පිළිබඳව සොයා බැලීමටත් ගැටලුවලදී ඔවුන් සමගින් සංවාදයේ යෙදෙමින් ඔවුන් රැක ගැනීමට උත්සාහ කර ගැනීමත් වඩාත් වැදගත්. ඔවුන් සෑම විටම සිටින්නේ තේරුම් ගත හැකි මට්ටමක බව ඔබ තරයේ මතක තබා ගත යුතුයි. එබැවින් අවශ්‍ය ඕනම දෙයක් ඔවුන් සමග කතා බහ කර විසඳා ගත හැකි. සර් අපේ සේවාව එක්ක සතුටු නොවන්නේ ඇයි? අපෙන් වරදක් වුණාද අපිට ගැටලුව කියන්න. අපිට පුළුවන් සර්ට උදව් කරන්න. සර්ගේ ෆීඩ්බැක් එක අපිට හරිම වැදගත්. මෙවැනි සංවාදයක් කරහා ඔබට පුළුවන් තව තවත් ඔවුන් ඔබ වෙත ඇද බැඳ තබා ගන්න. ඔවුන් ඔබට වටිනවා යන හැඟීම ඔවුන්ට ලබා දෙන්න. මෙවැනි පාරිභෝගිකයින් තෘප්තිමත් කිරීම හරහා ඔබේ ආයතනය කෙරෙහි ඇති විශ්වාසය තව තවත් වැඩි කර ගන්නවා වගේම ඔබේ ආයතනයට වැඩි ප්‍රතිලාභ එක් කර ගන්නත් ඔබට පුළුවන්කම ලැබෙනවා. මේ වැදගත් පාඩම් බලන්න දැන්ම Deep Education Skills for Life YouTube නාලිකාව subscribe කරන්න. අලුතෙන් videos බලන්න bell button එක ඔබලා තියාගන්න. ජීවිතේ ජය ගන්න. Deep Education Skills for Life.